කැබිනට් සමප්‍රකාශක මේ වෙලාවේ අපේ කැබිනට් සමප්‍රකාශක අපි දන්නවා අපේ මහාචාර්ය ආචාර්ය මහාචාර්ය සමාචාර්ය ඔක්කොම දෙන්න ඕනේ බද්දුළු නුවදුළු සූරි දැන් කියලා දිනවා ලංකාවේ ඩෙංගු වලට මරණ ප්‍රමාණය 500යි 600යි අවුරුද්දකට ඒ නිසා ඒක ඒ නිසා වැඩි මේක ගැන හිතන්න ඕනේ නැහැ කියලා මොන ඔන්න තේරෙනවා ලංකාවේ කැබිනට් එකේ තත්ත්වය අන්නදී වැඩි පුදුම වෙන්නේ මම හිතන එතුමා එදා 2500ට කන්න පුළුවන් කෝණ නිසා නේද දැන් 5000ක් දෙන. එදා දුමා 2500ෙන් කන්න පුළුවන් කියනකොට අද 5000ක් දෙනකොට මට හිතෙන්නේ මේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන දන මේ සමප්‍රකාශක මේ මේ කැබිනට් සමප්‍රකාශක තාමත් මහා සූරින්ගේ ප්‍රකාශය. අවුරුද්දට පන්න. අද කල්පනා කළ බං කොරෝනා වෛරසය කියන්නේ මේක මේක ලෝකෙ ව්‍යසනයක්. ඒ කියන්නේ ඒක බෝ වෙන විදිය තාමත් ඉක්මන ඒ බෝ වෙන්නේ මිනිහෙක්ගේ උඩින් නැමේ මේ මොකද්ද මේ අපි කිමුවක් කැරියොත් කැස්සක් කරොත් මිනිසුන්ට බයක් තියෙනවා ඒක සෝෂල් ඩිස්ටන්ස් කියන එක ඒක වසංගතයක් විදිහට පැතිරලා තියෙනවා ලෝකෙ. ඒක නොතේරෙන මිනිහෙක් ඉන්නවා නම් කැබිනට් එකේ ඒක නම් සම්ප්‍රකාශක කියන්නේ ඩෙන්ගු වලින් 500ක් මරුණා ඒ නිසා කොරෝනා ගැන එහෙම බය වෙන්න දෙයක් නැහැ කියලා මොන තරම් ඔල මොට්ටලෙක්ද? රටකට කාලයක් තියෙයිද? රටේ මිනිසුන්ට විශ්වාසයක් දෙන්නද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මාධ්‍ය ප්‍රකාශයක් කියන්නේ ඔය වගේ කිසිම පදනම් විරහිත ප්‍රකාශයක් නම් තව මොනවද කියන්නේ? તો මේකේ නොකිය කියන්නේ මල මිනිත් එක්ක දේශපාලනය කරමු කියන. කමක් නැහැ මිනිස් මරණත් අපි බලයට එන්න ඕනි කියන්නේ. તો අපි තාම නැවතතාවක් අපි කියන්නේ ජනාධිපතිතුමනි මේක තමයි ඔබතුමාගේ විනාශයේ පළවෙනි ආරම්භය. මතක තියාගන්න. අපි ඔබතුමාගෙන් ආයාචනා කරනවා. අපිට කිසි දෙයක් එපා. මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා අපිට බොරුවට මඩ අර මාධ්‍ය මාෆියාවල් අල්ලගෙන ගැහුවට ඒ කාලවල දෙකේ කොමෙන්ට් ගහලා අපි විනාශ කරන්න උත්සාහ කරාට ඇත්ත යටපත් කරන්න බෑ මේ ලෝකේ මේ මේ අපි අදහන රටේ මේකේ දෙවියෝ බුදුන්ගේ රට මේකේ ඇත්ත සත්‍ය එළිය වෙනවා දැන් මේ සත්‍ය එළිය වෙමින් පවතින ලීකෝන් නියුලා කියලා ආපු ඊට වඩා ලීකෝන් නියුගේ මං හිතනවා මේ 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 ඇටමිදුලක් තරම්වත් වටින් නැති විදිහේ වැඩ කටයුතු කිරීම සම්බන්ධයෙන් රටේ මිනිසුන්ව බිල්ලට ගන්න එපා කියන ආයතන කරනවා අපි ඔබතුමාට සහයෝගය දෙන්න කියලා ඔබතුමාගේ කට්ටියට ඕනේ බලය වෙන්නේ නැති ඔබතුමාටත් ඕනේ බලය නම් අපි ඒ බලය දෙන්නම් මිනිසුන්ගේ කටපිටින් යන්න එපා කරපිටින් යන්නපා මලමිණි පිටින් යන්නපා කියන ඉදිරියට කර. අසමු නෑ. නේද මේක පුදුම වැඩේ කියන්නේ ආණ්ඩුව කියන කෝටි ගණක හම්බුණා කියලා අපේ කවුද මේ මහත්තයා නෑ අපේ කළුබර පැත්තේ අපේ අතරමනේ රෝහිත වේදනාවල්ද මහත්තයා කිව්වනවා මේ කෙලින්ම එහෙම එකක් හම්බුන්නේ නෑ කියලා. අපි දන්නේ මොන සෙල්ලමද මේ නටන්නේ කියලා. ඒයි පාර්ලිමේන්තුව ගැනවත් කියලා අපි අහන්නේ ඒකයි ආයි පා. මොකද මුදල් අප්‍රේල් 30 වෙනිදාන් පස්සේ ජනාධිපතිතුමාට වුණත් පාවිච්චි කරන්න බෑ. මේ 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 මාසෙන් පස්සේ ඒ නිසා එතුමාට වුණත් මේ මුදල් අමාත්‍යයන් සරතේ මුදල් පරිපාලනය කරන්න බෑ. මාස් තුනක කරන ව්‍යවස්ථා අර්බුදයක් තියෙනවා. ඒ ව්‍යවස්ථා අර්බුදයේ තියෙන හොඳම විසඳුම තමයි පරණ පාර්ලිමේන්තුව කැඳවලා ඒක ගැන සාකච්ඡා කරලා වෙනස් කරන්න ඕන පණක් තියෙනවා නම් ඒවා වෙනස් කරගෙන එතුමාලට මේ කඩිකු කරලා මිනිසුන්ව තෙලින් හිටවගෙන ආර්ථිකය දැන් ඩොලර් එක ගිහිල්ලා තියෙන 196ට ඒව ටික පොඩ්ඩක් වට්ටගෙන මිනිසුන්ට මේ උස්ම ගන්න පොඩ්ඩක් ඉඩ දෙන්න උස්ම ගන්න ඉඩ දෙන්න. අපි අර භාෂාවෙන් කියනවනේ අනේ මචං මට උස්ම ගන්න ටිකක් ඉඩ දීපන් ගියේ. ඇයි මිනිසුන්ට උස්ම ගන්න පොඩ්ඩක් ඉඩ දෙන්නේ මේ වෙලාවේ? කොවිඩ් කියන්නේ උස්ම ගන්න බැරි වෙයි. මිනිසුන්ට උස්ම ගන්න පොඩ්ඩක් ඉඩ දෙන්න කියන ඉල්ලීම කරා කියලා. සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙනවා මිනිසුන්ට. ඒ රටේ ජනතාවට සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙනවා. මේ එන ආධාර වලට මොනවද උනේ කියලා දැන් මොකද ඒ වගේ අතීතයක් තියෙනවා පූර්වාදර්ශයක් තියෙනවා වැඩි අතීතයක් තියෙනවානේ සුනාමියට ආපු පල්ලි වලට මොකද උනේ කියන එක මේ රටේ හැමෝම දන්නවා ඒ සුනාමියට ආපු ආධාර මුදල් වලට වෙච්ච දේම මේ කොරෝනා ආධාර මුදල් වලට වෙයිද කියලා සාධාරණ සැකයක් මිනිසුන් තියෙනවා මේ පාර්ලිමේන්තුව ගැදෙවුවාම අපිට ප්‍රශ්න කරන්න පුළුවන් ඒ ගැන මේ වෙලාවේ මම තව එකක් මතක කරන ලෝක ව්‍යසනයන් වෙනකොට සමහර රටවල් ඒ ව්‍යසනයේ ප්‍රයෝජන අරගෙන රටක් කැරේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ලෝකේ ඒ වගේ පූර්වාදර්ශ තියෙනවා. අපිටත් පුළුවන් ඒ පූර්වාදර්ශ ගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ පූර්වාදර්ශය. ඒකයි අපි පුන පුනා කියන්නේ මේ මේ අවස්ථාව කියන গোল্ডেন ඔපචුනිටි එක. මේ රත්තරන් අවස්ථාව අතර ගන්න එපා. මේ වෙලාවේදී දේශපාලනය පස කරලා අපි ලංකාවේ 225ටම එපා කියන මිනිස්සු වෙනුවෙන් අපි එකක් පෙන්නලා දෙමු. රටේ මිනිස්සු අපිට වටිනවා කියන එක දෙන්නලා දෙන දීකර කැමති නැත්තම් මේ ආණ්ඩුව පිළිබඳව උතුමාලා දිනනවා.